මොකද මේ රටේ අපි 1947න් පස්සේ හැමදාම ඡන්ද දීලා තියෙන කතා අහලා කතා කරන හැටි තමයි ඡන්ද දුන්නේ. හැබැයි මේ කතා වගේ 47න් පස්සේ දැන් අවුරුදු 71ක් ගිහිල්ලා අපිට 48 ඉඳලා කතාව ගන්න වැඩ වෙලා නැහැ මේ රටේ. ඉතින් ඒ නිසා කතාව අඩුවෙන් කරන වැඩියෙන් වැඩ කරන හැටි තමයි අපි ඡන්දේ පාවිච්චි කළේ කියන්නේ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා කියන්නේ කතාව ටිකක් අඩුවෙන් කරන හැබැයි වැඩියෙන් වැඩ කරන අය. මොකද කතාව වැඩියෙන් කරන්න ගියාම මිනිසුන්ට හිතන්න වෙලාවක් නැති. ඉතින් ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා කියන්නේ නිදහසේ කල්පනා කළ රටට ඉතාම හොඳ ස්ථීරසාර සැලැස්මක් හොඳ පාලනයක් හොඳ විනයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකයෙක් කියලා අපි දැනට පිළිගන්න තියෙනවා. ඉතින් ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව සියලු දෙනාගෙන් ඉල්ලනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දෙ දෙන්න. අපි හැබැයි කොහොට්ටුවත් එක්ක එකතු වෙනව නෙවෙයි. අපි වෙනම එතුමාට සහයෝගය දෙන්න. අපේ ඡන්දෙ ගිහිල්ලා දෙනවා. හැබැයි පක්ෂයක් හැටියට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමයි. ඒකත් අපි කියන්න ඕනේ පැහැදිලිව. අපි මේ දෙක එකට වෙනව නෙවෙයි. අපි පක්ෂයක් හැටියට වෙනම ඉන්නවා. හැබැයි අපි එතුමාට සහාය ලබා දෙන්න. ඉතින් ඒ නිසා ඒ තුල අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි කාලය තුලදී මේ රටේ හොඳ සාධනීය ස්ථිරසාර විශේෂයෙන්ම අපේ රටේ තියෙන දුගී බව නැති කිරීම සඳහා. ඉතින් ආර්ථික ප්‍රශ්නේ විසඳෙන්නේ නොවිසඳෙන හේතුව තමයි අපේ රටට රැකියා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් නැහැ. අපේ රටේ තියෙන මේ දේශීය සම්පත් ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා අපිට දැන් මේ අවස්ථාව උදා වෙලා තියෙන අපිට එතුමාට ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න